Right. මේ කටින් තියෙන ප්‍රයෝජන දෙකක් කියන්න බෑ. කතා කිරීම සහ කෑම කෑම. ඔයත් බබා අර අවිවාදෙන් ඔයත් සාමාන්‍ය අනිත් අයගේ පොදු කුලකේටම තමයි වැටෙන්නේ. මං ඔෆිස් එකේ අනිත් අයගෙන උත්තර ප්‍රශ්න අහලා බලුවා. ඒගොල්ලෝ දුන්නේ ඔය උත්තරේමයි. ඔයත් ඇවිල්ලා පැනපු ගමන් දුන්නේ කටින් ප්‍රයෝජනෙ කොහම කතා කිරීමයි කෑම කෑමයි. ඔව් ඉතින් ගමනවාද? ඒ තියෙන හොඳටම ඇතිනි. ඊට වැඩි වෙන්නේ ඒක නැතුවම් බැරි. ඊට වැඩි වැඩ ගන්නෑ කටින්. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ. ඊට වැඩි වැඩ ගන්නෑ ප්‍රධාන වශයෙන්. මිතුරන් කොටවන්නවා ප්‍රයෝජනෙට. අර කියන රට වට කර වැට බැඳ කට වට කර වැට බඳින්න බෑ කියලා නම් නේ ඈ එතකොට රටක් කොටවන්නේ එක කටක් ඇති කියලා කියනවනේ හා කටින් තියෙන ප්‍රයෝජන ගත්තාම හරි කතා කරන්න පුළුවන් මොකද දෙකේ කන්න පුළුවන් හරි ඒ දෙකේම රයිට් හරි එහෙනම් කියන්න බෑ නහයෙන් තියෙන ප්‍රයෝජනය නහයෙන් හුස්ම ගන්නවා ගඳ සුවඳ දැනෙනවා එච්චරයි ඔව් ඉතින් නහයෙන් තියෙන එච්චරයි අවුන ලස්සන්ට මේ කරාබුවක් දාන්නත් පුළුවන් නහයට මන්නන් අහලා තියෙන නහ විදින්නේ කේප්ප වැසියන්ගේ කියලා. අපේ පැත්තෙන් නහ විදින්නේ වැසියන්ගේ. ඉස්සර කාලේ හිටපු රජවරුන්ගේ තුදලා තියන ආමල්ලි වා මොනාද මේ කියන්නේ? කටින් ප්‍රයෝජනෙවත් හරි නහයෙන් ප්‍රයෝජනෙකුත් හරි කියමුකෝ. හරි මට කියන්න මන්ද කන් දෙකෙන් තියෙන ප්‍රයෝජනෙ මොකද්ද කියලා? කන් දෙකෙන් තියෙන ප්‍රයෝජනය තමයි අහන්න ලැබෙනවා. ශ්‍රවණය කිරීමට ලැබෙන අවස්ථා. හරි ඒක හරි කියමුකෝ. ඔව් එතකොට ඒක නැත්තර අනිත් එකත් පුළා විලාසිතා සඳහා කරාබු දාන්න පුළා. ආ ඒකත් හරි කියමු. ඊටත් වැඩි ප්‍රයෝජනයක්. ඊටත් වඩා? ආ වටින දෙයක්. මොනවද ඔච්චර තමයි යන්නේ. කන් දෙකෙන් බබා ජීවිතේ බේර ගන්න. කන් දෙකෙන් පණ බේර ගන්න. පණ බේර ගන්න පුළා. ඔව්. පණ බේර ගන්න පුළුවන් කොහමද? මාස්ක් එකේ පටි දෙක දාගෙන. අන්න. දැන් නම් කන් නිකන් ඇදලා ගින් තියන්නේ. අවුරුදු දෙක තුනක් තිස්සේ මේක දානවානේ. දැන් නිකන් අතව ටික කාලයක් යනවා. අපේ කනුන් නිකන් බබා මී කම්ම ගේනවා උඩට අදි ගෑරලා මෙහෙම කරලා. ඇත්තට හරිද? මානව පරිණාමය. මා පරිණාමය වෙලා අනිවාර්යෙන් බලන්නකෝ කන් දෙක අනිවාර්යෙන් එනවා නිකන් අර ඉස්සරම හිටපු මිනිස්සුන්ගේ වගේ. තව ටික කාලයක් ඇදිනවා. අනේ වන්ද නැහැ එහෙම තුයිද කියලා ඇත්තට.